සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා Excel VBA Macro 21 වෙනි ලෙසන් එකට. අද ලෙසන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Excel VBA වලදී කොහොමද ෆන්ක්ෂන්ස් ක්‍රියේට් කරන්න කියලා. ඔයාලා Excel වල වැඩ කරලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇති Excel වල අපිට තියෙනවා inbuilt function. ඒ කියන්නේ logical functions, text functions ඒ වගේ දේවල්. එතකොට ඔයාලට සමහර වෙලාවට ඕන වෙන්න පුළුවන් ඔයාලගේම ෆන්ක්ෂන් එකක් Excel workbook එකේදී යූස් කරන්න. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් Excel VBA කෝඩ් එකක් විදිහට ඒ ෆන්ක්ෂන් එක ලියලා අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක වර්ක්බුක් එකට ඇප්ලයි කරගන්න. රයිට්. අපි බලමු සිම්පල් එක්සැම්පල් ටිකක් අරගෙන කොහොමද Excel VBA වලදී ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරලා ඒක Excel වර්ක්බුක් එකට ඇඩ් කරගන්නේ කියලා. රයිට්. මුලින්ම අපි සිම්පල් එක්සැම්පල් එකක් බලමු. අපි හිතමු මට ඕනේ මේ Excel ඇප්ලිකේෂන් එකේ එයාගේ user name එක ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එකේ Windows user name එක මෙතෙන්ට මට ගන්න ඕනේ. එතකොට අපිට ඒකට අවශ්‍ය කරන ෆන්ක්ෂන් එකක් අපි සිම්පල් ෆන්ක්ෂන් එකක් ලියලා බලමු කොහොමද ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරන්න කියලා. හරි, මම මුලින්ම යනවා Visual Basic Editor එකට. හරි, මුලින්ම අපි ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරද්දී මුලින්ම අපි ටයිප් කරන්න ඕනේ ෆන්ක්ෂන් කියලා. අපි ෆන්ක්ෂන් එකේ නේම් එක දෙන්න තියෙන්නේ. ෆන්ක්ෂන් එකට අපි දාමු user name. මේ විදිහට ෆන්ක්ෂන් එකත් අපි සබ් එකක් වගේම ක්ලෝස් කරපු ගමන් එයා ඔටෝමැටිකලි ෆන්ක්ෂන් එක close කරගන්නවා in function එකකින්. ඊට පස්සේ අපි function එක ලියද්දි අපි මෙතන ලියලා තියෙන නම මේකම තමයි අපි use කරන්න ඕනේ. අපි ඒක copy කරලා මෙතනින් දාමු. එතකොට මම username එක සමානයි කියලා ගන්නවා application dot user name කියලා එකක් තියෙනවා. right, application.username. right, දැන් මම ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරලා තියෙනවා. අපි බලමු දැන් ෆන්ක්ෂන් එක යූස් කරන්න කියලා. අපිට දැන් මේ සබ් එකක් වගේ මේක මෙතනින් එක්සිකියුට් කරලා බලන්න බෑ. අපිට Excel එකට ගියොත් මෙතන ටයිප් කරොත් user. එතකොට ඔයාලට පේනවා අපි මෙතන ක්‍රියේට් කරපු ෆන්ක්ෂන් එක මෙතන normal ෆන්ක්ෂන් එකක් විදිහට, ඒ කියන්නේ VLOOKUP ඒ වගේ ෆන්ක්ෂන් එකක් විදිහට මෙතන ඩිස්ප්ලේ කරනවා. right, අපි මේක මේ විදියට දාලා enter කරොත් අපිට පේනවා මේ machine එකේ මේ application එකේට දාලා තියෙන user name එක. ඔයාලගෙත් බලන්න පුළුවන් ඒක Excel වල options ගිහිල්ලා වාගේ මොකද්ද තියෙන user name එක කියලා. එතකොට ඒ තියෙන user name එක මෙතනදී display කරනවා. කියන macro hub 001 කියන machine එක විදිහට තමයි මේක තියෙන්නේ. MH001 කියන code එකෙන් ඒක මෙතනින් display කරලා තියෙනවා user name එක විදියට. right, අපි දැන් තව බලමු තව example ටිකක් කරා. අපි හිතමු මේ වගේ එකක මට මේ sales commission එක හැම වෙලේම මෙයාට හම්බෙන commission එක මේ sales volume එකෙන් 10% commission එකක් අපි හිතමු අපි මෙයාට හම්බ වෙනවා කියලා. එතකොට sales commission එක අපිට calculate කරන්න පුළුවන් මෙයාගේ sales volume එක 10%කින් වැඩි කරලා. right, මේක අපි බලමු කොහොමද ෆන්ක්ෂන් එකක් අපි මේක ගන්න ක්‍රියේට් කරන්න කියලා. එතකොට මේ Visual Basic Editor එකට ගියාට පස්සේ අපි අලුත් ෆන්ක්ෂන් එකක් ගමු ෆන්ක්ෂන් commission කියලා. commission කියලා මේ විදිහට ගමු. ඊට පස්සේ අපි මෙතනදී මොකක් හරි variable එකක් use කරනවා නම් මේ commission එක calculate කරන්න. අපි දැන් මේ example එක හැටියට මේකේ තියෙන්නේ sales එක. එහෙනම් අපි මෙතනින් ඒ variable එක අපි මේ වරහන ඇතුලේ අපි දාගන්නවා sales කියලා. එතකොට මේක අපි close කරොත් අපිට පේනවා function එක මේ විදිහට main කරගන්නවා. ඊට පස්සේ අපි දැන් ඊළඟට කරන්න ඕනේ මේ commission එක කොහොමද calculate කරන්න කියන එක අපි මෙතනින් දෙන්න ඕනේ. අපි දෙනවා මේක සමානයි sales volume එකෙන් 110ක්, ඒ කියන්නේ 0.1ක් වැඩි කරලා
අපි මේක අපි අපි දන්නවා 10ක් ගත්තාම අර වැලියු එකෙන් මෙතෙන්ට එන්න පුළුවන් අපිට දශම සංඛ්‍යා. එතකොට ඒක අපිට නැති කරගන්න අපිට ඕන නම් පුළුවන් කමිෂන් එක රවුන්ඩ් අප් කරලා අපිට ගන්න පුළුවන්. රවුන්ඩ් කරලා ගමු. අර රවුන්ඩ් කමිෂන් එක කමා මේක ඩෙසිමල් ලයින් කරමු 0 කියලා දා. රයිට්. දැන් මම ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ Excel එකට ගිහිල්ලා එතන කමිෂන් කියලා ගහද්දි එතනින් එනවා ෆෝමියුලා එකක්. අපි කැල්කියුලේට් කරන්න ඕනේ මෙයාට සේල්ස් එක දෙන්න ඕනේ. එතකොට මේ විදිහට කමිෂන් එක සේල්ස් කියලා දීලා එන්ටර් කරාට පස්සේ ඔයාලා පේනවා මෙතන 216ක් කැල්කියුලේට් වෙලා තියෙනවා. කැල්කියුලේට් වෙන්නේ මේ සේල්ස් වොලියුම් එකෙන් 10%ක් තමයි මෙතනදී අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ෆෝමියුලා එක අපිට ඇප්ලයි කරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා මේ විදිහට මුළු ෂීට් එකටම වුණත් අපිට මේ ෆන්ක්ෂන් එක යූස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය අනුව විවිධ කස්ටම් ෆන්ක්ෂන්ස් මේ විදිහට ක්‍රියේට් කරලා ඒක වර්ක්බුක් එකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ විදිහටම පුළුවන් අපිට මේක මේ තියෙන වර්ක්බුක් ඔක්කොටම ඇප්ලයි කරන්න. මම කලින් ලෙසන් එකේ කරා වගේ ඔයාලට පුළුවන් ඒ ලෙසන් එක තාම බලලා නැත්නම් පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් එක ත්‍රූ ගිහිල්ලා අපේ 20 වෙනි ලෙසන් එකේදී අපි කතා කරනවා කොහොමද ඇඩින් එකක් ඇඩ් කරගන්නේ කියලා. එතකොට අන්න ඒ මෙතඩ් එක යූස් කරලා අපිට පුළුවන් මේක ඇඩින් එකක් විදිහට දාගත්තොත් මේ ෆන්ක්ෂන් එක අපිට පුළුවන් තියෙන ඔක්කොම වර්ක්බුක් වලට මේ ෆන්ක්ෂන් එක යූස් කරන්න. රයිට්. අපි බලමු තව එක්සැම්පල් ටිකක් අරන් කොහොමද තවදුරටත් මේක අපි ඉගෙන ගමු. අනිත් එක තමයි අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එකකින් එන වැලියු එකක් මැසේජ් බොක්ස් එකකට වුණත් අපිට පාස් කරන්න. අපි මේ කලින් එක්සැම්පල් එක ගමු. යූසර් නේම් එක ගත්තු එක මැසේජ් බොක්ස් යූස් රයිට්. අපි දැන් මෙතෙන්ට ගිහිල්ලා අපි ආයෙත් මෙතන යූසර් නේම් කියලා ගහමු. එන්ටර් කරොත් ඔයාලට පේනවා මෙතන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා පෙන්වනවා. ඒත් එක මැසේජ් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා මේක යූසර් නේම් එක ඩිස්ප්ලේ කරන්න. මේක එන්ටර් කරොත් අපිට පේනවා මෙතන සෙල් එකෙත් ඒ වැලියු එක අප්ඩේට් වෙනවා. රයිට්. මෙතනදි මම අලුත් ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා. ඒකෙදි කන්සිඩර් කරලා තියෙනවා එක එක රේ, ඒ කියන්නේ එයාගේ සේල්ස් රේන්ජ් එක අනුව තමයි එයාගේ කමිෂන් එක වැලියු එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ 10%ක් කියන එක ෆික්ස් සේල්ස් කමිෂන් එකක් නෙමෙයි තියෙන්නේ. මට තියෙනවා වේරිය එක එක වෙනස් රේට්ස් ටිකක්. එතකොට මේ විදිහට මම ඒක කොන්ස්ටන්ට් විදිහට මේ විදිහට අප්ඩේට් කරන් තියෙනවා. රේට් 1, රේට් 2, රේට් 3, රේට් 4 කියලා. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා කේස් සිලෙක්ට් කේස් කොහොමද යූස් කරන්න කියන එක. ඒක ඔයාලට මතක නැත්තම් බලන්න මගේ පරණ අපේ පරණ ලෙසන්ස් වල ඒක මම කතා කරලා තියෙනවා. එතකොට මම මෙතන කේස් 0 කියන එක කේස් පළවෙනි කේස් එක විදියට 0 to 9999. ඒ කියන්නේ බිංදුවත් 9999ත් අතර නම් මෙයාගේ සේල්ස් වොලියුම් එක එයාට ගණ්ඩලු සේල්ස් කමිෂන් එක කැල්කියුලේට් කරන්න රේට් 1 කියන රේට් එක. ඒ කියන්නේ රේට් 1 කියන්නේ 108ක් ගන්න කියලා තියෙනවා. එතකොට 10000 19000 අතර නම් රේට් 2 මෙතන 10.5ක් ගන්න කියලා තියෙනවා. 20000 39000 අතර නම් රේට් 3. ඒ කියන්නේ 12ක්. 40000ට වැඩි නම් රේට් 4. ඒ කියන්නේ 14ක් ගන්න කියලා මේකේ තියෙනවා. ඊට පස්සේ මෙතනින් කේස් ස්ටේට්මන්ට් එක ඉවර වෙනවා. එන්ඩ් කේස් එකක් ඇවිල්ලා. ඊට පස්සේ කමිෂන් 1 එක අපි මෙතනදී රවුන්ඩ් අප් කරනවා. මෙතන ඩෙසිමල් වැලියුස් අතහැරලා දාලා. එතකොට මෙතනදී අපිට කමිෂන් එක කමිෂන් 1 කියන එක මේ විදිහට කැල්කියුලේට් වෙන්නේ. අපිට දැන් වර්ක්බුක් 1 එකට ගිහිල්ලා අපි දැන් මෙතන තියෙන කමිෂන් කියලානේ අපි අලුත් ෆන්ක්ෂන් එක දාගමු. කමිෂන් 1. එතකොට අපි දෙන්න ඕනේ මේක කමිෂන් 1 එක කැල්කියුලේට් කරන්න ගන්න ඕන වැලියු එක. ඒ කියන්නේ
sales volume එක sales volume එක B2 කියන cell එකේ තියෙන්නේ. අපි ඒක select කරලා මේ විදියට බලන්න පේනවා මෙතනින් calculate වෙලා තියෙනවා මෙයාගේ sales volume එකට අදාළව අපි දාලා තියෙන rate එකකින් වැඩි වෙලා තමයි commission එක calculate වෙලා එන්නේ. right අන්තිමට අපි තව එක example එකක් බලමු. මේ එක්සම්පල් එක හැටියට මේ එක්සම්පල් එකේදී තියෙන විශේෂත්වය තමයි මෙතනදී මම යූස් කරලා තියෙනවා loop එකක්. loop එකක් එක්ක තමයි මේ ෆන්ක්ෂන් එකට loop එකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට බලමු කොහොමද ඒ වගේ එකකදී අපි කොහොමද loop එකක් එක්ක මේ ෆන්ක්ෂන් එකක් යූස් කරන්න කියලා. මම මෙතනදී ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා join text කියලා. එතකොට මේකෙන් කරන්නේ මොනවා හරි text කීපයක් හරි range එක තියෙන text එකට එකතු කරනවා මොකක් කරේ separate එකකින්. يعني concatenate function එකට ගොඩක් සමානයි මේක. ඒ වුණාට concatenate function එකට වඩා ලේසි. මොකද concatenate එකේදී අපි type කර කර දෙන්න ඕනේ ඒ cells ටික වෙන වෙනම type කරන්න. මෙතනදී අපිට select කරලා range එක තියෙන ලොකු range එකකට උනත් මේක apply කරන්න පුළුවන්. එතකොට මම මෙතනින් දීලා තියෙනවා input කරන්න ඕනේ ටික in range එකයි. ඒ කියන්නේ අපි concat එකට එකතු කරන්න join text text එක join කරන්න ඕනේ range එක. ඊට separate එක. එතකොට මෙතන separate එක විදියට අපිට ඕනේ separate symbol එකක් use කරන්න පුළුවන් slash එකක් එහෙම නැත්නම් at කියන එක. ඒ වගේ මොකක් හරි symbol එකක් use කරන්න පුළුවන්. එතකොට මෙතනදී for තව variable එකක් විදියට මම දාගෙන තියෙනවා cell කියන එක as range එකක් කියලා define කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී for loop එක run කරනවා. අපි මෙතනදී ගන්න සෙල් එක in in range එක හරහා ඊට පස්සේ join text එක equal වෙනවලු join text at cell.value. ඒ කියන්නේ අදාළ සෙල් එකේ value එක at separate. ඒ කියන්නේ අපි ගත්තු separate එක. ඊට පස්සේ next cell එකට යනවා. ඊට පස්සේ මෙතනින් ආයෙත් මම function එක ලියලා තියෙනවා join text left join text comma length. ඒ කියන්නේ join text එකේ length එක අරගෙන ඒකෙන් අඩු කරනවා separate එකේ length එක. එතකොට මේක අපි loop එක කරා run වෙනවා. එතකොට වෙන්නේ එක cell එකට එනවා මේ තියෙන range එකේ තියෙන ඔක්කොම cells අර separate එකකින් separate වෙලා. හරි. අපි බලමු මේ function එක දැන් කොහොමද use වෙන්නේ කියලා. අපි හිතුවා මට මෙන්න මේ text තුන එකට එකතු කරගන්න ඕනේ, join කරගන්න ඕනේ separate එකක් දාගෙන. right. අපි මේකට ගමු equal join text කියන අපේ function එක. එතකොට මුලින්ම මම දෙන්න ඕනේ මේකේ range එක. මේ range එක මම select කරනවා. ඊට පස්සේ දෙන්න ඕනේ separate එක. separate එක විදියට මම ගන්නවා මේ වගේ dash. මෙන්න මේ වගේ separate එකක් මම දාගන්නවා. right. දැන් බලමු අපි enter කරලා. ඔයාල පේනවා මේ text තුන එකට එකතු වුණා. මේ හැම අපි ඩිෆයින් කරපු සෙපරේට් එක ඒ ටෙක්ස් දෙකක් අතරට ඇවිල්ලා. එතකොට අපි මේක එකෙන් ඩ්‍රොප් කරොත් මේ විදිහට ඔයාලට පේනවා අපි දාපු ෆෝමියුලා එක මුළු ෂීට් එකටම ඇප්ලයි වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට ඕන විදිහට ටෙක්ස් ටික ජොයින් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට ඕන විදිහ ඕන ෆන්ක්ෂන් එකක් අපි ට කෝඩ් කරලා ලියලා අපිට ඒක යූස් කරගන්න පුළුවන් මේ විදිහට අපේ වර්ක් බුක් වල. රයිට්. එහෙනම් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි VBA වල වැඩ කරගෙන යද්දි මේ ෆන්ක්ෂන්ස් යූස් කරන එක. එතකොට අපිට ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එක ෆන්ක්ෂන් එක මොඩියුල් වල අපිට යූස් කරන්න පුළුවන්. එතකොට අපි හැම වෙලේම අර කෝඩින් කරන එක අපිට අඩු කරගන්න පුළුවන් මේ විදිහට ෆන්ක්ෂන්ස් යූස් කරලා. අපේ ඉදිරි පාඩම් ගැන වීඩියෝස් අපි පබ්ලිෂ් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. පහලින් තියෙන subscribe button එක click කරලා bell button එක click කළොත්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ lessons වලින් ඉදිරියට හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක්.